මගේ කොන්ද ගැන හොයන්න එන්න එපා කාරුවත්. මගේ කොන්ද ගැන හොයන්න ඕන තරම් අය ඉන්නවා. මැතිවරණ කොමිසම කිව්වා කිසි ගැටලුවක් නැහැ. මේ අය සම්බන්ධව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විදියට පරිපාලන මාතෘමා විදියට නියෝගයක් නිකුත් කරනවා නම් මේ අයට වැඩ කරන්න දෙන්න කියලා. ඒක අනුව වැඩ කිරීමට කිසි ගැටලුවක් නැහැ කියලා. කැබිනට් පත්‍රිකාවක ඉදිරිපත් කළා තියෙනවා. ඒ රාජ්‍ය සේවකයන් නැවත සේවයට යවන්න ඒ තමන්ගේ ඉල්ලන ඡන්ද බල ප්‍රදේශයෙන් පිටරද. මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ඉන්න කෙනා කොහොමද තමන්ගේ කොට්ටාසියෙන් පිටර යන්න කියලා කියන්නේ? වැඩි හරියක් ඉන්නේ පාසල් වල ගුරුවරු. එතකොට ඒ ප්‍රශ්නේ ඉන්නේ අනිත් ඔක්කොම ඉන්නේ තමන්ගේ කොට්ටාසියෙන් පිටරද ආයතන වල එහෙම આવොත් ඒක විසඳලා දෙනවා විවිධ රාජ්‍ය සේවක පැතිකඩ වලින් අපිට එනවා තවමත් ඒගොල්ලන්ට වැටුප් ලැබෙන්නේ නැහැ කියලා ඒගොල්ලොන්ගේ වරදින් නෙවෙයි මේ වැටුප් අහිමි වෙලා තිබෙන්නේ ඔබතුමන්ලා මැතිවරණයක් පවත්වන්නට තියෙන බියගුණකම නිසා නිවටකම නිසා මැතිවරණයකට යන්නට කොල්ලක් නැති නිසා ඉතින් ඔබතුමන්ලාට කෂේරුකාව නැති උණයි කියලා ඒ මිනිසුන්ගේ පඩිය අහිමි කරන එක හරිද ඒ කොහේ හරි ගෙව්වේ නැත්නම් ඒගොල්ලෝ ගෙවන්න ඕනි ඒක කැබිනට් මණ්ඩලයේ තීන්දුව කළා තියෙනවා ගෙවන්න කියලා මැතිවරණයට ඉදිරිපත් වෙලා ඔබතුමාගේ වගකීම තමයි ඔබතුමා යටතේ ඉන්න රාජ්‍ය සේවකයන්ට අහිමි වුණු වැටුප් ටික ලබා දෙන්න. නිකන් කොන්දපණ නැති කතා කියන්නේ නැතු. කුරැමතුමා. කොන්දපණ නැති කාගේද කියලා හිටන් පේනවා ඇති. මට හොඳ කොන්දකුත් තියෙනවා කොන්දපණ තියෙනවා. විපක්ෂ නායකතුමා, එහෙම කතා ගන්නවා මං හිතුවා ඔබතුමා බොහොම සීලාචාර විදියට කතා කරන්න කෙනෙක් කියලා. මගේ කොන්ද ගැන හොයන්න එන්න එපා කාරුවත්. මගේ කොන්ද ගැන හොයන්න ඕන තරම් අය ඉන්නවා. ඒ නිසා ඒ වැටුප් ලබලා දීම කතා නැකතුමනේ කාට හරි හම්බෙලා නැත්තම් ඒක ඉදිරිපත් කළොත් ඒක ආරම්භ දෙන්න කටයුතු කරන්න කැබිනට් පත්‍රිකාව ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන වුවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න News First ජනතාව සමඟ